Samanta cakkavalesu atra gacchantu devata saddhammang muni rajasse sunantu sagga mokkadam dhamma savana kalu ayang badanta dhamma savana kalu ayang badanta dhamma savana kalu ayang badanta Namo tasse bhagavato arahato samma sambuddhasse Namo tasse bhagavato arahato samma sambuddhasse Namo tasse bhagavato arahato samma sambuddhasse Namanca rupanca idanti satcato nahitta satto manujo ca vijjati Sunyang idang yante miva bhisankatang dukkasse punjo tina katta sadi soti. Gadama wadala maha sangharatne navasarai. Shraddhavanta pingatuni. Tunlokhagravu bhagyavattu arihattu. Samma sambuddha dasabhala dhari sarvaknya rajottamayanan vahanse. Sara sankhya kalpa laksya taram khal atishe duggena paramita dharmayang sampurna karala loka satya abhodha karagena nodat asarana lokayata ema dharmaya deshana karannata yeduna taman wahanse abhodha karagatta loka satya satyanda deshana kare maha karunawa padanam karagena මේ ලෝක සත්‍ය කියන එක සාමාන්‍යයෙන් හැමෝටම තේරුම් ගන්නට අපහසු සැඟවිච්ච දෙයක්. යම් හේකින් ලෝක සත්‍ය අහසේ තියෙන ඉර හඳ වගේ ප්‍රකට නම් පැහැදිලි නම් මෙතරම් දෘෂ්ටිවාද දර්ශනවාද ආගම් ලෝකේ බිහිවන්නට හේතුවක් නැහැ. මොකද හේතුව ඒ ප්‍රකට දෙයක් නිසා හැමෝටම Namut loke nana drishti nana agam nana darshanayan eti wennata pradhanatama hetuwa thamai me loka satya kiyana kitama siyum gemburu therum ganimata apahasu pahasuen abodha karagata nohaki deyak bima satya satya kiyenakota eng gamya wanne adahas wanne vidyamana wannawu de kiyana ekai ධර්මතාවයක් කියන එක නෙමෙයි මෙතන අදහස් කරන්නේ අපි. විද්‍යමාන දේ ධර්ම ප්‍රධාන වශයෙන් කොටස් හතරයි. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ තමාම දුක්ුණා වූත් දුක ඇති කරවන්නා දුකට හේතු වන්නා වූත් ධර්ම වලට කියනවා දුක්ඛ සත්‍ය කියලා. දුක්ඛ සමුදය කියලා කියන්නේ මරණින් මත්තේ මේ දුක නැවත නැවත උපදවන ධර්මයට කියන සමුදය සත්‍ය කියලා. ඒක දුක්ඛ සත්‍ය කියනවත් හේතුව දුකට හේතු වෙන ධර්ම නැත්නම් එකම දුක. දුක්ඛ වේදනාව සංඛ්‍යාත දුක හෝ ඒ දුක්ඛ වේදනාවට හේතු වෙන ධර්ම. ඒවයි සමුදය බවක් තියෙනවා. සමුදය කියලා අදහස් කරේ හේතු වෙන බවක් දුකට. නමුත් සමුදය කියන එකේ තේරුම තමයි ආර්ය සත්‍යවලදී සමුදය කියන එකේ තේරුම මරණයෙන් මත්තේ මේ දුක අවසන් වෙන්නට දෙන්නේ නැතුව නැවත නැවත ඇති කරන ධර්මය කියන එකයි ඊළඟට ඒ දුකේ සමුදයේ අනුත්පාද නිරෝධ සංඛ්‍යාත නිර්වාණය නිරෝධ සත්‍ය අධිගමනය කිරීමට සමුදය ප්‍රහාණය කිරීමට ප්‍රතිපදාව නම් වූ ගුණ ධර්ම ටිකට කියනවා මාර්ග සත්‍ය කියලා මේ තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා වූ සත්‍ය මේ තේරුම් ගන්නට පහසු නෑ හරිම ගැඹුරුයි අපහසුයි ඒ සඳහා ලොකු පරිශ්‍රමයක් දරන්නට ඕනේ වෙහෙසක් දරන්නට ඕනේ උත්සාහයක් ගන්නට ඕනේ ඒ සඳහා තියෙන ඒ ගමනේ ඒ අවබෝධය සඳහා තියෙන ලොකුම බාධක දෙකක් අපි ළඟ තියෙනවා ඒකට කියනවා අපි දෘෂ්ටිය සහ විචිකිච්ඡාව දිට්ටි විචිකිච්ඡා දෙක මේ දෘෂ්ටි විචිකිච්ඡා ඇති තල්හි මේ සත්‍ය අපිට නියමාකාරයෙන් අවබෝධ කරගන්නට බැරි වෙනවා ඉතින් ඒ නිසා අපි අද ධර්මදේශනාවෙන් බලමු කොහොමද මේ දෘෂ්ටිය විශේෂයෙන්ම දෘෂ්ටිය යටපත් කරගන්නේ මොකක්ද ඒකට තියෙන ප්‍රතිපදාව
දෘෂ්ටි යටපත් කරගත්තොත් තමයි අපිට සත්‍ය අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙන්නේ. ආශ්‍රවක්ෂය ඥානයට මේ ධර්ම ශ්‍රවණේ උපනිශ්‍රය වේවා කියන හිත ඇති කරගෙන සෑම දිනම ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමු. මේ ලෝක සත්‍ය වූ සතරක් වූ ආර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමට තියෙන ප්‍රධානතම බාධකේ තමයි දෘෂ්ටිය සහ විචිකිච්ඡාව. මෙතන අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ දෘෂ්ටිය තියන්නේ කියලා. දැන් ලෝක සත්‍ය අවබෝධ කරගන්නට හදන්නේ සත්‍යයනේ. ඒ සත්‍යයන්ට මේක අවබෝධ සම්මුති වශයෙන් අපි කියනවා සත්‍යය කියලා. ඒ සත්‍යයන්ට මේක අවබෝධ කරගන්නට තමන්ගේ හිත ඇතුලේ තියෙන ලොකුම බාධකය තමයි දෘෂ්ටිය. මොකද්ද මේ දෘෂ්ටිය කියලා කියන්නේ? විශේෂයෙන්ම ආත්ම දෘෂ්ටියට. ඒක අපි තව ක්‍රමයකින් සක්කාය දිට්ඨිය කියලා කියනවා. දෙසටක් මිත්‍යා දෘෂ්ටිය කියලා කියනවා සමහර තැන්වල. මේකෙන් අදහස් කරන්නේ මේ අපේ ජීවිතයේ නාම රූප දෙක, රූපකය සහ සිත කියන දෙකම, එහෙම නැත්නම් එකක් කොටසක් මේ ආත්මයක් කියලා හිතනවා. පුද්ගලයෙක්, සත්වයෙක්, මම කියලා හිතනවා. අපි අර ඉංග්‍රීසි කියන I myself කියලා. එක්තරා කෙනෙක් මෙතන ඉන්නවා. නොවෙනස් වෙන කෙනෙක් ඉන්නවා. සමහරව හිතනවා මේ නොවෙනස් වෙන කෙනා එක පුද්ගලයා භවයෙන් භවයට ගමන් කරන සදාතනික කෙනෙක් කියලා. සමහර කෙනෙක් හිතුවා භවයෙන් භවයට සංක්‍රමණය වෙලා දවසක විනාශ වෙනවා. එහෙම නැත්නම් මේ ජීවිතයේ අගදී හැරි විනාශ වෙනවා. යමෙක් මේ ආත්ම සංකල්පය ඇති කරගත්තම එක්කෝ ඒ සදාතනිකයි, එහෙම නැත්නම් දවසක විනාශ වෙනවා කියන අන්ත දෙකට, අදහස් දෙකට පැමිණෙනවා. එතන මොකද්ද මේ ආත්මය කියලා කියන්නේ? අපි හිතන් ඉන්න ආත්මය, සත්වයා හිතන් ඉන්න ආත්මය, පුද්ගලයා. ඒකට කියන අපි සාරය කියලා. වෘක්ෂයක් ගත්තම, ගසක් ගත්තම ඒකේ තියෙන අරටුවක් හරි ඝන, දෘඩ, ශක්තිමත් දෙයක්. ඒ අරටුව සාමාන්‍ය වෙනස් වෙන්නේ නැහැ සම්මුති වශයෙන්. ඒ වගේ අපේ ජීවිත කාලය පුරාවටම, එහෙනම් භවයන් භවයෙන් භවයෙන් භවයට සසර පුරාවටම, නැත්නම් භව ගණනක් පුරාවටම එක්තරා කෙනෙක්, නොවෙනස් වෙන කෙනෙක් ඉන්නවා කියන එක තමයි මේ ආත්ම සංකල්පයේ අර්ථය, අදහස. නොවෙනස් වෙනවා කියලා කියන්නේ අපි කුඩා කාලේ ඉඳලා වයසට යනකොට ක්‍රමානුකූලව වෙනස් වෙලා වයසට යනවා කියන එක අපි හැමෝම දන්න දෙයක්. ඒ අනුව අපේ ආත්මයත් යම් ප්‍රමාණයකට වෙනස් වෙනවා කියලා අපි හිතනවා. නමුත් මේ වෙනස් වීම කියලා මෙතන අදහස් කරලා තියෙන්නේ මොහොතක් මොහොතක් පාසා සම්පූර්ණයෙන් ඉතිරි නැතුව විනාශ වෙවි, නැවත නැවත හටගන්න ධර්ම පරම්පරාවක් කියන අදහසක් අපිට නැහැ. ඒ නිසා යම් වෙනසකට භාජනය වුණත් මේ ආත්මය එහි නොවෙනස් වෙන එක්තරා ගතියක් තියෙනවා. ඒ තමයි මම කියලා අපි කියන්නේ. මේ භවයේ පුරාවටම කොච්චර වෙනසකට භාජනය වුණත් අපි දන්නවා කුඩා කාලේ අපිට තිබිච්ච හැඟීම් නෙවෙයි වැඩිහිටි වෙනකොට, මධ්‍යම වයස එනකොට, වයසට යනකොට සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. තරුණ කාලේ තිබ්බ හැඟීම් වයසට යනකොට නැහැ. රූපකයත් සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. කුඩා කාලේ ශරීරයේ තිබිච්ච රූප වෙනස් වෙලා ගිහිල්ලා. නමුත් මේ හැම තැනකම නොවෙනස් වුණු මම ඉඳලා තියෙනවා. අදහසක් අපිට තියෙනවා. ඒක අදහසක්. එහෙම දෙයක් හොයන්නට බෑ. නමුත් අපේ හිතේ තියෙනවා. මේ අදහස, මේ නොවෙනස් වෙන මම, නොවෙනස් වෙනවා කියන එකේ තේරුම ඒ හැම කාලෙකම හිටපු මම තමයි සාරය. නොවෙනස් වෙන දෙය අපි හිතන් ඉන්න හැටියට. ඒ දෙය නිකන් සාරය කියලා. ඒ සාරය තමයි ආත්මය. ඒක තමයි සත්‍යයට තියෙන පිහිට. ඒ නොවෙනස් පවතින නිසා තමයි කුඩා කාලේ හිටපු පුද්ගලයාමයි මේ ඉන්නේ. තව දවස්ක් දෙකක් ගියාමත් එයාමයි. තව අවුරුදු පහකින් යමක් අපි ලබා ගත්තොත්, ධනයක් ඉපෙව්වොත්, විවාහයක් වුණොත්, සැපයක් වින්දොත්, ඒ සියල්ලම ලබන්නේ මේ පුද්ගලයා කියන පිහිට අපේ හිතට. බැරි වෙලා හරි උදාහරණයකට කාටරි තේරුනොත් මේ වැඩ කරන කෙනා නෙවෙයි වෙන තැනක ඉන්නේ කියලා, අනාගතේ ඉන්නේ කියලා බැරි වෙලා හරි හිතවිල්ලක් ආවොත්, ඒතර හිතනවා මේ මොකද්ද මේ කරන එකේ ප්‍රයෝජනය කියලා වගේ හැඟීමක් එනවනේ. එතනත් නැවත වෙන කෙනෙක් ඉන්නවා කියලා හිතුවොත් එතන ආත්මය. නමුත් දල වශයෙන් හිතුවොත් මේ ඉන්න කෙනා නෙවෙයි, තව අවුරුදු පහකින් ඉන්නේ කියලා හිතුවොත් අපිට හිතනවා මොකද්ද මේක කිරීමේ ප්‍රයෝජනය කියලා. ඒ නිසා අපිව මේ සසර ගමනේ අපිට අර්ථයක් පෙන්වුම් කරන්නේ, අපි දියුණු වෙන්නට ඕනේ, යමක් achieve කරන්නට ඕනේ, ලබා ගන්නට ඕනේ,
සාක්ෂාත් කරගන්න ඕනේ කියන හැඟීම අපිට තියෙන මහ පිහිටක්. ඊයේ හිටපු මම්මයි අද ඉන්නේ. කුඩා කාලේ හිටපු මම්මයි මේ ඉන්නේ. මම්ම තමයි අනාගතයේට මේ විදිහටම කටයුතු කරලා යම් දිනුවක් හෝ පිරිහීමක් ලබන්නේ. සමහරුන්ගේ ජීවිත දුක් බර ජීවිත වෙන්නට පුළුවන්. නමුත් මේ පිහිට පිලිසරණ තමයි මේ නොවෙනස් වෙන මම. ඒක නැති වුණොත් සත්‍යයට යන්නේ නම් නැති වෙනවා. හිතා ගන්න බැරි වෙනවා මේ තියෙන தත්ත්ව හැටියට. එනිසා ඒක සාරයක්, ඒක පිහිටක්. මේ තමයි අපිට තියෙන සිතවිල්ල. මේ තමයි ආත්ම සංකල්පය කියලා කියන්නේ. කවදාවත් චුන්න විචුන්න ධර්මවලට, ඒ කියන්නේ සුණු විසුණු වෙලා යන, මොහොතින් මොහොත බිඳෙන, සිඳෙන, විනාශ වෙන, අලුතෙන් අලුතෙන් හටගන්න මේ ධර්ම પરම්පරාවකට ආත්මය කියලා විවහාර කරන්න බෑ. මොකද ඒ තුන නානත්ත ණය. ධර්ම අලුත් අලුත් ධර්ම නැවත නැවත පහළ වෙන්නේ. ඒ ධර්ම සම්පූර්ණයෙන්ම අලුත් සම්බන්ධයක් තියෙනවා પરම්පරා වශයෙන්. හේතුඵල වශයෙන් සම්බන්ධයක් තියෙනවා. එකක් ලෙස පෙනී සිටිනවා. නමුත් ගැඹුරෙන් විමසුවම වෙනම ධර්ම ටිකක්. ඒක වෙනම ධර්ම ටිකක් කියලා අවබෝධ වෙච්ච ගමන්ම ආත්ම සංඥාව නැති වෙනවා. ඒ නිසා මේ ආත්ම සංඥාව, ආත්ම දෘෂ්ටි, ආත්ම සිත කියලා අපි හිතන් ඉන්නේ, අපි හිතන්නේ ආත්ම සිත කියලා වැඩ කරන්නේ මේ නොවෙනස් වන එක පුද්ගලයෙක් මෙතන. රූපේ කෙරෙහි හරි, නාමයේ කෙරෙහි හරි, දෙකම කෙරෙහි හරි, එයින් බාහිරව හරි, කොහොම හරි මේ නොවෙනස් වන සත්වයෙක් පුද්ගලයෙක් මෙතන ඉන්නවා කියන හැඟීමක් තියෙනවා අපිට. ඒ හැඟීම තමයි මෙතන ආත්ම සංකල්පය කියලා කතා කරන්නේ. ආත්මය කියලා අරන් තියෙන්නේ. මේක තියෙන තාක්කල් අපිට ලෝක සත්‍යයට බැස ගන්නට බෑ. බුදුරජාන් වහන්සේගේ දේශනාවේ හැටියට ලෝක සත්‍යෙහි ප්‍රධාන කොටස් දෙකයි. සියලු සත්‍යෙහි ප්‍රධාන කොටස් තුනයි. ලෝකෙන් පරිබාහිර සත්‍යයක් තියෙනවනේ. ඒ තමයි නිර්වාණ ධාතුව. නිර්වාණය. ලෝකය කියලා ගත්තම දල වශයෙන් මේකේ පොඩි වෙනසක් තියෙනවා. මාර්ගඵල සිත් අපි සාමාන්‍යයෙන් ලෝකෙට අයිති කියලා ගන්නෙ නැහැ. නමුත් දල වශයෙන් අපි කිව්වොත් හටගෙන බිඳෙනවා කියන සංකත කියන සංඛ්‍යාවෙන් කතා කරොත් ප්‍රධානම සත්‍ය දෙක තමයි නාම රූප දෙක. සිත සහ කය. නැත්නම් චිත්ත චෛසික ධර්ම නාමයේ ලෙසත්, රූප කය සතර මහා ධාතු ප්‍රධාන අවශේෂ රූප රූපය ලෙසත්. මේ තමයි ලෝකයේ තියෙන සත්‍යයේ තියෙන මූලිකම කොටස් දෙක. කවුරු හරි කෙනෙක් මේ කොටස් දෙක එකතු කරලා එක දෙයක් කියලා හිතුවොත්, නැත්නම් ඒ එක කොටසක් වැරදි ලෙස නොවෙනස් වෙන ධර්මයක් කියලා හිතුවොත්, එහි සත්‍ය ස්වභාවය තේරුම් ගන්න නැතුව ලෝක සත්‍යයට බැස ගන්නට ක්‍රමයක් නැහැ. පොද මුල්ම බෙදීම් දෙක හරියට තේරුම් ගත්තේ නැත්නම් නාමයයි රූපයයි කියන දෙක. නාමය ඇතුලේ ගැඹුරින් බලන්නටවත්, රූපය ඇතුලේ ගැඹුරින් බලන්නටවත් හැකියාවක් නැහැ. මොකද මුලම වරද්දගෙන. ලෝක සත්‍යයේ ප්‍රධාන වශයෙන් නාම රූප දෙකක් නම් කවුරු හරි මේ නාම රූප දෙක එකම ධර්මයක්, එකම පුද්ගලයෙක් කියලා හිතුවොත්, එහෙම නැත්නම් ඒ නාම රූප වලින් නාමය හෝ රූපය ඒ ක්‍රියා කළ හැකි සත්වයේ පුද්ගලයෙක් නොවෙනස් වන දෙයක් කියලා හිතුවොත් ආරම්භෙම අවුල්. ලෝක සත්‍යයේ ගැඹුරට යනකොට නාම රූප දෙක තේරුම් ගන්න ඕනේ. නාම රූප හේතුන් නිසා හට ගන්න බව තේරුම් ගන්නට ඕනේ. ඒ නාම රූප ඇති වෙනව නැති වෙනව කියන එක තේරුම් ගන්නට ඕනේ. ඒවායේ තියෙන දුක් උපදවන බව තේරුම් ගන්නට ඕනේ. වසඟේ නොපවතින බව තේරුම් ගන්නට ඕනේ. මේ ගොඩාක් ගැඹුරට මේ සත්‍ය තියෙනවා මේක තේරුම් ගන්නට. සත්‍ය ලක්ෂණ තියෙනවා අපිට මේ ධර්මවල. නාම රූප දෙකනේ සත්‍යෙහි තියෙන තවත් ගැඹුරු ලක්ෂණ තියෙනවා. ඒක සම්බන්ධ දේවල්. මේ කිසිවක් තේරුම් ගන්නට බෑ. මේ කිසිවක් තේරුම් ගන්නට බෑ. මේ නාමයේ හරි රූපයේ හරි වරදවාල්ල ගත්තොත්. ඒ නිසා තමයි කියන්නේ සත්‍ය සොයාගෙන යන පුද්ගලයාට තියෙන ලොකුම බාධකය ආත්ම දෘෂ්ටිය. එනිසා විදර්ශනා භාවනාවෙන් මුලින්ම ආත්ම දෘෂ්ටි යටපත් කරන දිට්ඨි විසුද්ධිය කියලා භාවනාවක් දිලා තියෙනවා. මේක ලියා ගන්න නැතුව, මේක පැහැදිලි කර ගන්න නැතුව කොච්චර සත්‍ය ගැඹුරට විමසුවත් පරිපූර්ණ අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා දෘෂ්ටිය යටපත් කරගත යුතුයි. කෙනෙක් අහන්න පුළුවන් මේ දෘෂ්ටිය තියාගෙන මේ කර්ම විපාක, ඔව්
karma vipaka danumat avabodayat gæburimma therennatan drushtiyata patwennata one namuth dala vasen karmayak nisa vipaka labena bhava drushtiye thiyena kenatunath therum gannata puluwan enisa loka satya sarva sampurnen therum gannata drushtiye badawak neve ekeni sielu sielu satyan therum gannata gæburimma arya satya mattamen e therum gannata drushtiye loku badawak Katan drushti atina satta pudgala atma sanyava tina ayat karma vipaka viswasa karapu ayindala tiyena. Karma adi kriya adi tapasu indala tiyena. Enisa mama me katha karanne gemburuma satya pilivandawa. Eka thamai budhudayan wahanse hoya gatte. Karma vipaka gnane rishiwarunta thibuna. Eka abhinnya upadawa gattama therum gannada puluwa. Anumana gnanen therum gannada puluwa. Nawath me gemburu satya parama satya කියන එක තේරුම් ගන්න තියෙන ලොකුම බාධකය ආත්ම දෘෂ්ටිය. ආත්ම දෘෂ්ටිය කියලා කියන්නේ මේ නාමය හෝ රූපය හෝ නාම රූප දෙකම හෝ හෝ එයින් අන් වෙච්ච වෙන එක්තරා ක්‍රියා කළ හැකි තමන්ම හිතලා ක්‍රියා කරන වෙනස් නොවි පවතින තමන්ගේ වසඟයේ අන්නේ ධර්මයන් පවත්තන තමන්ම සොයන්ව පවතින වෙන ධර්ම මත නොයැපෙන කාලයත් එක් යම් ක්‍රමාණයක වෙනස් වුණත් සාරය ලෙස වෙනස් නොවන එක්තරා දෙයක් තමයි ආත්මය කියලා කියන්නේ. මේකට කියනවා සත්‍යයගේ සාරය. නিত্য සාර, සුභ සාර, සුඛ සාර, ආත්ම සාර කියලා අහලා තියෙනවා. ඒ සාරෙන් හිස් දෙයක් කියලා ශුන්‍ය කියලා. අපිට හිතෙන්නේ මේක නিত্যයි. නিত্যයි කියන එකේ තේරුම හැමදාම තියෙනවා, හැමදාම ජීවත් වෙනවා කියන එක නෙවෙයි. සමහරු එහෙමත් කියනවා භවයෙන් භවයට මේ ආත්මෙ නিত্যයි කියලා. සමහරු හිතනවා මේක මරණය ඉවර වෙනවා. නමුත් මේ කාලයේ පුරාවටම මේ මම කියලා කෙනෙක් හිටියා කියලා හිතනවනේ. ඒකත් නিত্য සංඥාවක්. මේක කාලයක් තිස්සේ නොවෙනස්ව පවතිනවා. කුඩා කාලේ හිටම මම තමයි අවුරුදු 20ක් අවුරුදු 40ක් 50ක් 60ක් ගිහලා මේ යන්නේ දවසක් කියලා හිතනවා. ඒ මම තමයි සැප දුක් විඳින්නේ. මම තමයි ක්‍රියා කරන්නේ. මේ තියෙන ආත්ම දෘෂ්ටිය. ඉතින් මේ දෘෂ්ටිය ඇති වෙන්නේ නාම රූපයන්ගේ යථා ස්වභාවය අවබෝධ නොකිරීම නිසා ආත්මය කියන එකේ තියෙන ලක්ෂණ තමයි අපි හිතන් ඉන්න විදිහට හොඳට විමසලා බලන්න. අපි මේක ගැඹුරෙන් අපි මේක දර්ශනයක් ලෙස ප්‍රකාශ කරන්න නැතිනම් නමුත් අපිට ගැඹුරෙන් මේ වගේ හැඟීම් ටිකක් තියෙන මොනවද? මේක වෙනස් වෙන්නේ නැහැ ජීවිත කාලේ පුරාවට. ඒතර සාර ගතියක් තියෙනවා. මේ අනුමත යැපෙන්නේ නැහැ. අපි හිතමු දැන් ආහාර ගන්නකොට ආහාර නැතුනොත් අපි මැරෙනවා කියලා අපි දන්නවා. නමුත් ඒ සාරයට ආහාර උපකාරයක් වුණා මිසක් සාරය කියන ආත්මය මේ පවතින්නේ නැවත නැවත හටගෙන පවතින්නේ ආහාරය කියන එක මත කියලා හිතෙන්නේ නැහැ අපිට. ඒක නිතරම තියෙන ඒකට උපකාර කරන ආහාරය. නැති වුණොත් ඒක මැරෙනවා. නිසා එයාට පවතින්නට පුළුවන්. එයා උපත් මින්නම් පවතිනවා. උපකාර මත නමුත් පවතිනවා. මෙතන හේතු මත යැපෙනවා කියලා කියන්නේ. නොතිවිච්ච දෙයක් අලුතෙන් හට ගන්නවා හේතුව නිසා. මේ හටගත්ත දේ හේතු නිසා පරම්පරා වශයෙන් පවතිනවා. එහෙම ලක්ෂණයක් අපිට හිතෙන්නේ නැහැ. අපිට හිතෙන්නේ මේ තියෙන ආත්මයක් කට ආහාර උපකාර කරනවා කියලා. ඒක නෙවෙයි මෙතන මේ අදහස් කරන්නේ. හේතුන් මත යැපෙනවා යනු නොතිවිච්ච ධර්මයකට අලුතෙන් හට ගන්නට හේතු උපකාරයි. හටගත්ත දේ පරම්පරා වශයෙන් වැඩෙන්නට හේතු උපකාරයි. ඒ වගේ හේතු වෙන බවක් මේ ආත්මයේ තියෙනවා කියලා අපි හිතන්නේ නැහැ. හේතුන් මත නොයපෙන දෙයක් ලෙස අපි සලකන්නේ. හේතුන් මත නොයපෙන දෙයක්. වසංගේ පවතිනවා. තමන්ට අවශ්‍ය දේ තමන් කරනවා. එහෙමනේ හිතන්නේ. නමුත් ඒ දේ කරන්න අපි තුමු වතුර එකක් බොන්නට හිතනවා. නැත්තම් බත් ටිකක් කනවද පාන් ටිකක් කනවද කියලා තීරණය කරනවා. මට අවශ්‍ය දේ මං කරනවා. තීරණ ගැනීමේ වසංගය කියලා තීරණ ගැනීම වසංගය කියලා කියන්නේ තීරණ ඒ වෙලාවේ ගන්නවා කියලා සිද්ධියත් නේ ගැඹුරු. ඒක විස්තර කරන්න යන්නේ නැහැ මම. නමුත් ඒ ක්‍රියාවන් සිද්ධ කරන්නට තනියම බෑ. හිතුව පමණින් බෑ. බත් ටිකක් කන්නට නැත්තම් පාන් ටිකක් කන්නට විශේෂයෙන්ම මේ සිතුවිලි එන්නටත් හේතු උපකාර වෙලා තියෙනවා. ඒක සුදුසු පරිදි ඒවා ලැබිලා තියෙනට ඕනේ. ලැබිලා තිබුණත් බට්ටික පාන් ටික කන්නට අත යනවනම් ඒ අත යන්නට යම්කිසි ශරීර ශක්තියක් තියෙනට ඕනේ. ඒ රූපය මනාකොට ක්‍රියාත්මක වෙන්නට ඕනේ. කට ක්‍රියාත්මක වෙන්නට ඕනේ. ඒ විදිහට ගත්තම ඒ ක්‍රියා සිද්ධ කරන්නේ ධර්ම ගොඩක එකතුවකින්. ධර්ම ගොඩක එකතුවකින්. තනියම ආත්මය කියලා දෙයකට මේක කරනවා කියන එක නෙවෙයි. එතකොට තමයි හිතන්නේ මේ නම් මේ සියල්ලම ආත්මය වෙන්නට ඕනේ කියලා කෙනෙක් හිතන්න පුළුවන්.
නමුත් අපිට හිතෙන්නේ මේ සියලු ක්‍රියාවන් මේ පුද්ගලයා නැත්තම් කෙනා තනියම කරනවා. දැන් අංශභාගය හැදිච්ච අවස්ථාව බලන්න. අංශභාගය හැදිච්ච කෙනාට නැගිටින්නට හිතෙනවා. නමුත් නැගිට ගන්නට බෑ. හේතු රහිත නිසා. එහෙනම් වසඟයේ පවතිනවා. ඊට පස්සේ අපි හිතමුකෝ වසඟයේ පවතුනවා කියන්නේ මේක සියල්ලම අපේ කන්ට්‍රෝල් එකේ. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ක්‍රියාකාරකම් වල වසඟේ. වසඟේ අතට ලැබෙන්නේ මගේ රූපය Tamanට ඕන හැටියට පවත්නවා. කියලත් එක දිග්ගසපල. ඒක තමයි සත්‍යකට කිව්වේ. රූපේ Tamanට අවශ්‍ය පරිදි පවත්න්න බෑ. ඒකට තියෙන්නේ යාටම ආවේණික වෙච්ච පැවැත්මක්. ඒක වයසට ගිහලා දිරල යනවා. ඒතර කෙනෙක් හිතන්න පුළුවන් නෑ. රූපේ දිරනවා. හැබැයි ක්‍රියාකාරකම් වල වසඟයක් තියෙනවා. කියන්නේ අවශ්‍ය දේ කරනවා කියලා. Taman හිතලා තීරණ ගන්නවා කියලා එකක් තියෙනවා. නමුත් ඒකට ලොකු හේතු සාධක උපකාරයි. ඒ ගොඩාක් හේතු බලපානවා. සහ ඒ දේ කරන්නට ඒ වෙලාවේ සුදුසුකම් තියෙන්නට ඕනේ. කය නිරෝගීව තියෙන්නට ඕනේ. මනස නිරවුල්ව තියෙන්නට ඕනේ. ගොඩාක් හේතු මත ඒ තීරණය ගන්න. ඒ නිසා අපිට හිතෙන්නේ වසඟයේ පවත්වනවා අපි කියලා. නමුත් සැබවින්ම එහෙම දෙයක් නෙවෙයි. ඒ නිසා වසඟයේ පවත්වන බව, නොවෙනස් වෙන බව, හේතු මත යැපෙන්නේ නැති බව, තනියම සොයන්ම යැපෙන බව මෙන්න මේවා තමයි අපි හිතන් ඉන්න ආත්ම ලක්ෂණ. අපි මේ ලක්ෂණ වලින් තමයි අපි මම කියලා හිතන් ඉන්නේ. හොඳට ගැඹුරින් හිමසලා බලන්න. ටිකක් ගැඹුරු කතාවක් මේ කියන්නේ. නිතරම මම කියන එකක් මම කියලා කෙනෙක් මමලා දෙන්නෙක් ඉඳලා නැහැ මේ භවයේ. එක මමයි. නිසා නොවෙනස්සු මම කියන හැඟීම. තමන් ආහාර මත යැපෙන බව. නමුත් අර හටගෙන නිරුද්ධ වෙන ධර්මයක තියෙන යැපෙන අන්නේ ධර්මයන් මතම යැපෙන බවක් නෙමෙයි අපි හිතන්නේ. එයා ඒ උපකාර වෙනවා අනිත් ධර්මය. නමුත් ඔහු පවතිනවා. ඔහුට අවශ්‍ය ක්‍රියාවන් ඔහු සිද්ධ කරනවා. සමහරලාට හිතනවා මැරිලා දිව්‍ය ලෝකෙත් උපදිනවා යා කියලා. දර්ශනයක් ලෙස. මෙන්න මේ කියන සංකල්ප ටිකක් තමයි ආත්මය කියලා කියන්නේ. දැන් ඉබඳු දෙයක් මෙතන සත්‍ය වශයෙන් තියනවාද කියලා විමසන්නට ඕනේ. බදු දෙයක් සත්‍ය වශයෙන් තියෙනවා. නොවෙනස් වෙන, තමන්ම ක්‍රියාත්මක වෙන, තමන්ම යැපෙන සත්ව පුද්ගල හැඟීම. ඊට පස්සේ සත්වයා පුද්ගලයා කියන ගතිය මොනවාද මේ? ඒ අර ටිකම තමයි. නොවෙනස් වෙන, ක්‍රියාත්මක වෙන, තනියම ක්‍රියාත්මක, තනියම පවතින එක්තරක් කෙනෙක්. ඔහුට තියෙනවා නානා ලක්ෂණ. හොඳට බලන්න. අපි මම කියලා කියන්නේ කාටද කියලා හිතන්නේ? මම කියලා හිතන්නේ කාලයක් තිස්සේ වර්ධනය වෙන. වර්ණය උඩ අඩු වැඩි වෙන. ලස්සන වෙන, කැත වෙන. ඒ හැඟීම් එක්ක ඉන්න තරහ යන, සතුට වෙන, කම්මැලි හිතෙන, ඥාණයෙන් කටයුතු කරන, මෝඩ වැඩ කරන මේ හැම ලක්ෂණයකින්ම මම මට තියෙනවා කියලා හිතනවා අපි. මේ හැම ලක්ෂණයක්ම තියෙන කෙනෙක් තමයි මම කියලා හිතන්නේ. මල්ටි ෆැසට් නానා පැති කඩවල් තියෙනවා. නానා ලක්ෂණ මට තියෙනවා. අපේ ජීවිතේ හරි වැරදි සියල්ලම මට අයිති. ශරීරේ ඒකාල් තිබේ ශක්තිය දුර්වලකම ඒ සියල්ල මට අයිති. මේකත් ආත්මයේ තියෙන තව පැති කඩක්. මතක තියාගන්න. ඒ නිසා අපි කියනවා මම මට කේන්ති ගියා. මගේ තරහ නිවුණා. මම දැන් සතුටින් මම දැන් දුකෙන් මට කම්මැලි මේ මොකද්ද මේ කියලා කියන්නේ මම කියන පුද්ගලයාට නානා ලක්ෂණ තියෙනවා කියන එකනේ. ඒ අතරතුරේ මම දිගටම හිටියා. ඒ මම තනියම යැපෙනවා. ඒ මම අවශ්‍ය පරිදි ක්‍රියා කරනවා. මේක ගලව ගන්න කොච්චර ලස්සන දර්ශනයද බලන්න. මේක ගලව ගන්නට මුලින්ම බුදුරජාණන් වහන්සේ අත ගහන්නේ ඉපදෙනවා බිඳෙනවා මෙයා විනාශ වෙනවා කියන එක නෙවෙයි අපිට දීලා තියෙන උපදේශය. දැන් කියන්නේ මල්ටි ෆැසට් නානා ලක්ෂණ තියෙනවානේ මේ පුද්ගලයාට. උනාසෙ කියන්නේ දැන් උදාහරණයකට මගේ ඇඟ තදයි. මගේ ඇඟේ රස්නේ මට උණ හැදිලා. මගේ ඇඟ සීත වෙලා. මගේ ශරීරයේ දියර කොටස් තියෙනවා. මගේ ශරීරයේ පිම්බිලා නැත්තම් මහත් වෙලා. මේ එකම මවට තමයි මේ ලක්ෂණ ඔක්කොම තියෙන්නේ. මගේ පාට ලස්සනයි. දැන් ටිකක් මම කළු වෙලා. දැන් සුදු වෙලා. මගේ හඬ මිහිරි වෙලා. මගේ ශරීරයේ ගඳ සුවඳ වෙනස් වෙලා. මේ සියලු ලක්ෂණ මට ඇඳලා තියෙනවා.
මොකද්ද බුදුරජාණන් වහන්සේ කරන්නේ මේ එක එක ලක්ෂණ හොඳට බදා ගන්න මේ එක එක ලක්ෂණ වලට වෙන වෙනම අවධානය දෙන්න තමන්ගේ තදගතියක් හිතේලා හිතන්න ඕනේ නැහැ තදගතිය දිහා බලන් ඉන්නකො වැగిරෙන ගතිය දිහා බලන් ඉන්නකො සීත උෂ්ණය දිහා බලන්නකො පුම්බවන ගතිය පිරිච්ච ගතිය දිහා වර්ණය දිහා හඬ සද්දේ දිහා විතරක් මම කියන සංකල්ප වල මිශ්‍ර කරගන්න තු ඒ ලක්ෂණයට අවධානය දෙන්න ද්වේෂයට සතුටට අවධානය දෙන ගතියට ફોකස් එකට විඳින ගතියට මේ කියපු මම මට ඇඳාගත් ආරූඪ කරගත් මේ පැතිකඩ සියල්ලටම වෙන වෙනම අවධානය දෙන්න එතකොට තේරෙන්න පටන් ගන්නවා ද්වේෂය කියන්නේ ප්‍රීතිය නෙමෙයි ප්‍රීතිය කියන්නේ සෝමනස්සය නෙවෙයි සෝමනස්සය කියන්නේ තීන මිද්දේ නෙවෙයි මම වෙන වෙනම ධර්ම නැවත නැවත පහළ වෙනවා ඒ සත්‍යයන් තුල පහළ වෙනවා තද ගතිය වැగిරෙන ගතිය නෙවෙයි සීත ගතිය ඒ දෙකම නෙවෙයි පුම්බවන ගතිය තුනම නෙවෙයි එකක්වත් අනිත් තුනම නෙවෙයි මේ විදිහට වර්ණයේ සද්දේ නෙවෙයි සද්දේ වර්ණේ නෙවෙයි වර්ණේ තද ගතිය නෙවෙයි මේ විදිහට රූපය සහ අපේ සිත සම්බන්ධයෙන් තියෙන මේ පැතිකඩවල් ලක්ෂණ ටිකට වෙන වෙනම අවධානය දීගෙන යනවා. ඒවා ලක්ෂණ ලෙස තේරුම් ගන්න. අර අපි දාගත්ත මම මගේ පැතිකඩවල් කියන එකට අවධානය නොදී මෙහෙම යනකොට මොකද වෙන්නේ? තේරෙන්න පටන් ගන්නවා. ඒ ධර්මයට තියෙනවා ඔහුටම ආවේනික වෙච්ච ලක්ෂණයක්. කෘත්‍යයක්. හැකියාවක්. කෘත්‍ය කරන බව කෘත්‍ය කිරීමේ හැකියාවක් කැපැසිටියක් කියලා කියනවා අපි. මෙහෙම තේරුගේ යනකොට යෝගාවචරයට තේරෙනවා. දැන් කෝ මේ හිතන් හිටපු මම මේ සියලු ලක්ෂණ මට ඇඳගෙන තිබුණේ. කෙහෙල් ගහේ පොතු අරගෙන 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 යනකොට අන්තිමට සාරය හොයන් යනවා. සාරයක් හම්බෙන්නේ නැහැ. ඒ වගේ මේ ලක්ෂණ වශයෙන් මේ ගති ටික බලාගෙන යනකොට ඒ ලක්ෂණයට අවධානය දීලා තේරෙන්න පටන් ගන්නවා ඒ ලක්ෂණවල අයිතිකාරයක් නැහැ. දැන් මෙතෙක් හිතන් හිටියේ මේ සියලු ලක්ෂණ මගේ මම මේ ලක්ෂණවල යුක්තයි. කිපෙන්නේ මම. සතුටු වෙන්නේ මම. අවධානය දෙන්නේ මම. දකින්නේ මම. අහන්නේ මම. ශරීරේ මහත් වෙන්නේ පොඩි වෙන්නේ තද වෙන්නේ මම. ඒවට හැම එකටම අයිතිකාරයක් හිටියා. නැත්තම් ඒ ලක්ෂණ තමන් කියලා හිතාගත්තා. තේරෙන්න පටන් ගන්න මේ ලක්ෂණ මාත්‍රයක් විතරයි. ඒවට අයිතිකාරයක් නැහැ. අන්න ආත්ම සංඥාව පළමු වතාවට ආත්මයක් නැහැ කියලා තේරිලා මේ ලක්ෂණ වලට අයිතිකාරයක් නැහැ. හුදු ලක්ෂණ ටිකක් විතරයි. මොනවද ඒ ලක්ෂණ? ප්‍රධාන කොටස් දෙකයි. අරමුණු ගන්න ධර්ම සහ අරමුණු නොගන්න ධර්ම නාම රූප කියලා කැලෙන්න පටන් ගන්නවා. ඒක නාම රූප පරිච්ඡේද ඥානය. සුත්තමේ වශයෙන් උත් මේක තේරුම් ගන්න පුළුවන්. නමුත් ඒක ප්‍රත්‍යක්ෂව දැනෙන්නට ඕනේ. දැන් නාම රූප දෙක වෙනවායි. දැන් තුන්වෙනි එක ඉන්නපෙ මම කියලා. ඒ නාමය කියලා කිව්වේ මෙතන ඇලෙන බව, ගැටෙන බව, සතුට වෙන බව, විඳින බව, අවධානය දෙන බව, ස්පර්ශ කරන බව හිතෙන් යමක්. මේ එක එක ගති වෙන වෙනම හිටියනේ. ගති තිබුණානේ. තද ගතිය, වැగిරෙන ගතිය, පුම්බවන ගතිය, සීත උෂ්ණ ගතිය එකක් තිබුණානේ. අපි හිතන් හිටියේ මේවා සියල්ලම අයිති කෙනෙක් ඉන්නවා. ඒක නා වෙනස් වෙන්නේ නැහැ. ඒක නා දිගටම ඉන්නවා. ඒක නා අනුමත යැපෙන්නේ නැහැ. එයාට සතුයි මේ ගති ලක්ෂණ. අපි සාමාන්‍ය මේ පරමාර්ථ ධර්මය තේරුම් ගන්නවා. මගේ දේශය, මගේ තරහය මොන කියන්නේ? මගේ දැකීම. ඇස් දෙක දුර වුණොත් මගේ දැකීම අඩු වෙලා. දැකීම කියන්නේ චක්කු විඥානය අපි ධර්ම වලින් කිව්වොත්. ඒ ගති ස්වභාව ටිකට තුන්වෙනි එක හිටියා. අයිතිකාරයක් හිටියා. නැත්නම් ඒ ගති ස්වභාවම අයිතිකාරයක් කියලා අලුතෙන් හිතාගත්තා. නෝනින් යනකොට තේරෙනවා. මේ ගති ටික විතරයි. තුන්වෙනි එක නෑ. ඒ ගති වලට මම කියන්නට බෑ. ඒ ගති මට අයිති කියලා කියන්නත් කෙනෙක් හොයාගන්න නැති වෙනවා. මේක ද ප්‍රත්‍යක්ෂ දර්ශනයක් කියලා. නාම රූප පරිච්ඡේදය ප්‍රත්‍යක්ෂ දර්ශනය. දැන් බලන්න මම මුලින්ම කිව්වනේ නාම රූප දෙක වෙන කෙනෙක් කියලා හිතන් හිටියොත් ඒ දෙන් අන්නේ වෙච්ච අයිතිකාරයක් ඉන්නවා කියලා හිතන් හිටියත් මේ හැමතැනකම අවුලක් තියෙනවා.
මොකද අර තුන්වෙනි පුද්ගලයා සත්‍යයා කියන කෙනා අපේ නුවණස වහනෝ ඉස්සරම එයා නැහැ කියලා තේරුම් ගන්න ඕනේ දැන් අපි ඒ ගති ස්වභාව වලට පැමිණෙනවා නාම රූප දෙකට පැමිණියා ඉතින් ප්‍රධාන ලක්ෂණ දෙයක් තමයි කොටසක් අරමුණු ගන්නවා කොටසක් අරමුණු ගන්නේ නැහැ නාම රූප සාරම්මන අනාරම්මන රූපේ අනාරම්මනයි රූපේ අරමුණු ගන්නේ නැහැ නාමේ සාරම්මනයි අරමුණ දිස්ස බර විලා නැමිලා හටගන්නේ අන්න මුලින්ම ලෝක සත්‍යෙට බැස ගන්න තැන ඊළඟට මේක නැවත නැවත සියවර දහස්වර මේ විදිහටම මේ ලක්ෂණ වලටම අවධානයේ දීගෙන 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 යනකොට මෙතනනම් සත්වේ පුද්ගලයෙක් නැහැ නාම රූප දෙක හැර කියලා අන්‍ය තවත් ගැඹුරු දර්ශනයක් කරන හට ගන්නවා ඒකට කියනවා නාම රූප බවත්තානේ කියලා නාම රූප පරිච්ඡේදය නාම රූප බවත්තානේ ඊට පස්සේ ඒකත් තරුණ ප්‍රබල කියලා අවස්ථා දෙකක් තියෙනවා බුදුරයන් වහන්සේගේ ධර්මයේ අනුසාරයෙන් හිතලා විමසලා ඒක නැවත නැවත මනසිකාර කරනකොට උදාහරණ උපමා සහිතව සූත්‍ර අනුසාරයෙන් ඒක ප්‍රබල නාම රූප වත්තානේ බවට පත් වෙනවා. එදාට තේරෙන්න පටන් ගන්නවා කොහොමද? යථාපි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති ඒවං ඛන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති යථාපි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති යම්සේ මේ වාහන අංග රෝදය චැසිය නැත්තං ඉඳගන්න පුටුව සීට් එක එන්ජිම මේ වගේ දේවල් එකතු වුණාට පස්සේ රතය කියලා විවහාරයක් තියෙනවනේ වචනයක් තියෙනවනේ රතය කියලා අපි කතා කරනවනේ මේ ගොටස් ටිකම ගරාජ් එකක ගොඩ ගහලා තිබ්බට රතයක් කියන්නේ නැහනේ. යම් ක්‍රමයකට එකතු වුණාමයි රතය කියලා කියන්නේ. යථාපි අංග සම්භාරා හෝති සද්ධෝ රතෝ इति. යම් ක්‍රමයකට සකස් වෙච්ච අංගෝපාංග ටිකකට රතය කියලා විවහාර කරන්නාසේ. ඒවං කන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති. සත්වයා පුද්ගලයා කියන සම්මුතියක් ලෝකයේ තියෙනවා කන්දේසු සන්තේසු රූප වේදනා සංඥා සංස්කාර විඤ්ඤාණ නැත්නම් නාම රූප දෙක විද්දිමානව පවතින කල්හි එක පනවා ගැනීමක් ඒක ප්‍රශ්නයක් නෙවෙයි කිව්වට සත්වයා පුද්ගලයා කියලා ප්‍රශ්නේ තියෙන්නේ විශ්වාස කිරීම හිතින් අල්ල ගැනීම උපාදාන කිරීම නැත්නම් පරාමාස කිරීම සත් අභිභවා නුවණින් ආමසණය ස්පර්ශ කිරීම පරාමාස තියෙන ආකාරයට නෙවෙයි තියෙන ආකාරයෙන් යථාභූතයෙන් දැනගෙන නමක් දානවා කියන එක ප්‍රශ්නයක් නෑ රෝදයයි චැසියයි සීට් එකයි යකඩ ටිකයි එන්ජිම එකතුලා තියෙනකොට රෝදයක චැසියක එන්ජිමක සීට් එකක එකතුවක් කියලා කියනවට වඩා වාහනයකට නමක් දීපක ලේසියෙන් විවහාරයට ඒක ලේසි තේරුම් ගන්න ඒක ප්‍රශ්නයක් නෙවෙයි ඒ සත්‍ය දැනගෙන ඒක සම්මුති උදාහරණයක් ඒ විදිහට නාම රූප දෙකට නිමල් සුනිල් කියලා නම් කරන එක ප්‍රශ්නයක් නෙවෙයි හැබැයි නිමල් සුනිල් කියලා තිස්ස කියලා කෙනෙක් ඉන්නවා සැබවින්ම ඒ මමයි ඒ මම තමයි මේ කටයුතු කරන්න කියන හැඟීම එක වෙනස් විශ්වාසය සහ නම් කිරීම දෙකක් ඒ නිසා සත්‍ය අවබෝධයෙන්කොට තේරුම් ගන්න මෙතන සත්‍ය කියලා පනවගන්නේ ස්කන්ධ පහකට නැත්නම් සත්‍යෙක් ඉන්නවා නෙවෙයි දුක්ඛමේ ඊවස කියන දේශනාවේ දුක්ඛමේව හි සම්භෝති දුක්ඛං තිට්ඨති වේති ච නාඤ්ඤත්‍ර දුක්ඛා සම්භෝති නාඤ්ඤං දුක්ඛා නිරුජ්ජති දැන් අපි කියනවා සාමාන්‍යයෙන් මම ඉපදුනා අහවල් දවසේ මම ජීවත් වුණා මෙච්චර කාලයක් මම යනවා මිය යනවා අහවල් කාලෙදී නැත්නම් අපේ ඥාතියා මිය ගියා අහවල් කාලෙදී
සත්‍යයක් ඉපදිලා සත්‍යයක් මිය ගියා. නෑ දැන් මේකේ හැටියට ස්කන්ධ ටිකක් ඉපදිලා ස්කන්ධ ටිකක් මිය යන්නේ. ඒ ස්කන්ධ වලට මම කියලා විවහාර කර එක වෙනම කතාවක්. මේ ස්කන්ධ වල ස්වභාවය මොකද්ද? නාම රූප දෙකේ ස්වභාවය මොකද්ද? දුක් උපදවනවා. සැපගෙන දෙන්නේ නැහැ. සදාතනික සැපේට නෙවෙයි දුකට පමුණවන්නේ. වෙහෙස කරයි. හරි අමාරුයි පවත්තන්න. අවසානයේදී අපේ කොච්චර අපේක්ෂා තිබුණත් සර්ව සම්පූර්ණ කරන්නේ තෘප්තියට පමුණවන්න අමාරුයි. මේක මේකේ හැටි ඒ නිසා ඒවට කියනවා දුක කියලා. දුක්ඛ දුක්ඛ කියලා කියනවා මේ නාම රූප දෙකට. තව නමක්. ඒ වතර හටගන්න වේදනාව සැබෑම දුකයි. ඒක තමයි අමාරුම දුක. ඒක සැබෑම දුක. ඒ දුකට මේක හේතු වෙනවා අනිධර්මයෝ. වෙහෙසෙන්නට වෙනවා. කායික මානසික පීඩා ගෙන දෙනවා. අවසානයේ මිය යනකොට දුක් දුකටපත් වෙනවා හිත. මේ දුකට හේතු වෙන නිසා. දුක නිසා දුකට හේතු වෙන නිසා මේ නාම රූපයන්ට දුක්ඛ කියලා කියනවා. ඒ නිසා නාම රූප දෙකක් හිටගෙන නාම රූප දෙක හටගෙන මිය ගියා කියනට වඩා තව කමකින් කියත හැකි දුක්ඛ මේවහි සම්භෝති දුක්ඛං තිට්ඨති වේතිච. දුකක්ම හටගෙන දුකක්ම පැවතිලා දුකක්ම මරණින් නිරුද්ධ වෙනවා. සත්‍යේ පුද්ගලෙක් මරුණා නෙවෙයි. නාම රූප දෙකක් වේවා ඒ නාම රූප දෙක දුක නිසා දුකක් කියලා කිව්වා. නාඤ්ඤත්‍ර දුක්ඛා සම්භෝති නාඤ්ඤං දුක්ඛා නිරුජ්ජති. දුකෙන් අන්‍ය වූ දෙයක් හෝ කෙනෙක් ඉපදුනා නෙවෙයි. දුක් සහගතේ ච නාම රූප ටිකක් ඉපදුනේ. ඒක දුකක් ඉපදුනේ. දුකක්මයි පැවතියේ සත්වේ ජීවතුනා නෙවෙයි. දුකක්මයි නිරුද්ධුනේ. සත්වෙක් මරුණා නෙවෙයි. අපිට හිතෙන්නේ අහවල් ඥාතිය පුද්ගලයා මිය ගියා මම මිය යනවා මම ඉපදුනා නැහැ. මේ දුක් සහගත ච නාම රූප ටිකක්. එහෙම නැත්නම් දුකක්මයි ඉපදිලා පැවතිලා නිරුද්ධ වුනේ. ඊට පස්සේ දේශනාව. නාමංච රූපංච ඉදත්ති සංචතෝ නහෙත්ත සත්තෝ මනුජෝච විඤ්ජති. ශුඤ්ඤං ඉදං යන්ත මිමාභි සංකතං දුක්ඛස්ස පුඤ්ජෝ තින කට්ඨ සාදිසෝ. නාමංච රූපංච ඉදත්ති සච්චතෝ. සත්‍ය වශයෙන් මෙතන පවතින අර දුක කියපු නාම රූප දෙක. නහෙත්ත සත්තෝ මනුජෝච විජ්ජති. මෙතන මේ නාම රූප දෙකේ සත්වේක් මිනිස්සෙක් පුද්ගලයෙක් දෙවියෙක් බ්‍රහ්මයෙක් නැවිජ්ජති. විද්‍යමාන වෙන්නේ නැහැ. ශුඤ්ඤං ඉදං යන්ත මිවාභි සංකතං. මේ සකස් වෙච්ච දෙයක් හේතුන් නිසා. කොහොමද මේක වැඩ කරනවානේ? යන්තමිව. යන්ත්‍රය කියලා කියන්නේ මෙතන අර දන්නවනේ රූකඩ නටවන්නේ අපි. රූකඩ නටවනකොට නාල් ලූණකින් අදිනකොට ඒ යකඩේ මේ ලීයේ හැට මෙට දුවනවා. ඒතර මිනිහෙක් හැසිරෙනවා වගේ අපිට තේරෙනවා. මිනිහෙක් කතා කරනවා වගේ මිනිහෙක් ඇවිදිනවා වගේ අපිට තේරෙනවා. මොකද වෙලා තියෙන්නේ? ඒ ලීයට තනියම වැඩේ කරන්න බෑ. නූලෙන් ඇද්දොත් තමයි හැඩ වැඩ ඔක්කොම කරන්නේ. වැඩ ටික කරන්නේ. ඒ වගේ මේ රූපයට තනියම මොනවත් කරන්න බෑ. නාමයෙන් හිතනකොට තමයි අනු රූප වැඩ කරන්නේ. නාමයට තනියම වැඩ කරන්න බෑ රූපයක් නැති නිසා. රූපේ ඇතිකල්ලිම තමයි නාමයෙන් බලාපොරොත්තු වෙන්නේ ඉෂ්ට සිද්ධ වෙන්නේ. ඒ නිසා කිව්වේ මේක හරියට රූකඩයක් නැටවෙනවා වගේ සිද්ධියක්. ඒ වගේම මෙහි අර කියපු වගේ මේ සියලු ලක්ෂණ වලට හිමිකාරයෙක් නැහැ. නොයනස්ස පවතින දෙයක් නැහැ. මේ ගති ස්වභාව ටික ඉපදෙනවා බිඳෙනවා ඉපදෙනවා බිඳෙනවා පරම්පරා වශයෙන් පවතින නිසා ශූන්‍යයි. අර අපි හිතන් හිටපු නොයනස් වන තනියම වැඩ කරන තමන්ට ඕන පරිදි වැඩ කරන අනින් අන්ධර්මියෝ වසඟේ පවත්ව ගන්න එහෙම කෙනෙක් මෙතන නැහැ. ඒ නිසා හිස් හිස් කියලක මොනවත් නැහැ කියන එක නෙමෙයි. අර හිතාගෙන හිටපු ගතිගුණ වලින් හිස්. මොකද්ද? නිතරම නිත්‍යව තියෙනවා. නොවිනස්ස පවතිනවා. කැමැති පරිදි වැඩ කරනවා. අනුමත යැපෙන්නේ නැහැ. මෙන්න මේ කියන ගති වලින් ශුන්‍යයි හිස්. ශුන්‍යං ඉදං යන්ත මිවාභි සංකතං දුක්ඛස්ස පුඤ්ඤෝ පුඤ්ජෝ
තින කට්ට සාදිසෝ මේක දුක් ගොඩක් දුක් පුංජයක් හරියට තෘණ වලින් දර වලින් හදපු දෙය තෘණ දර ගොඩක් වෙනවා වගේ මේක දුක් ගොඩක් මේක සාරයක් ගන්නට නැහැ මේක සත්‍ය පුද්ගලයෙක් ඉන්නවා කියලා ගන්න නැහැ ඒක පඹයක් නේ තෘණට තෘණ ගොඩකින් දරු ගොඩකින් හැදිච්ච කෙනාගේ සත්‍යයක් හොයන්නට බෑනේ ඒ වගේ තමයි මේ නාම රූප දෙකකින් මේක දෙකක් තමයි මේ තියෙන්නේ මේ තමයි මේ යථාභෝධය යමක ඊළඟ දේශනා වෙනවා යමකං නාම රූපංච උභෝ අඤ්ඤෝඤ්ඤ නිස්සිතා ඒකස්මින් බිජ්ජමානස්මින් උභෝ බිඤ්ජන්ති පඤ්චයා යමකං නාම රූපංච උභෝ අඤ්ඤෝඤ්ඤ නිස්සිතා මේ කියපු ගති ස්වභාව ටික නාම රූප දෙක උභෝ අඤ්ඤෝඤ්ඤ නිස ඕනෝන් උපකාර කරගෙන ඉන්නේ එක්කෙනෙක් නැති වෙනකොට අනිත් කෙනාට ඉන්න බෑ. ඕනෝන් උපකාර වෙන්නට ඕනේ. ඒකස්මින් බිජ්ජමානස්මින් උභෝ බිජ්ජන්ති පච්චය. මේ දෙන්න එකිනෙකාට උපකාරය නිසා මේ දෙන්නම ප්‍රත්‍යෝ. නාමයේ රූපයට ප්‍රත්‍යෝ, රූපේ නාමයට ප්‍රත්‍යෝ. එකක් බිඳෙනකොට ඒ ප්‍රත්‍ය දෙකම බිඳෙනවා. විනාශ වෙනවා. රූපේ විනාශ වුණත් නාමයේ විනාශ වෙනවා. නාමයේ අවසාන චුතිසිත පිළිරුද්ධ වෙනකොට රූපයත් එතනින් පස්සේ අවසන් වෙනවා. කර්මජ රූප ටික. උපදීන එක නතර වෙනවා. චුතිසිත බිඳෙන්නේම කර්මජ රූප නැවැත්මත් සමග. නැවත් ඒ කුසුචිසේ භංගයත් සමගම කර්මජ රූපය උපදින්නේ නැහැ. කර්මජ රූප උපදීම නතර වෙනකොට චුතිසිත පවතින්න ලද්ද බැරි වෙනවා. කර්ම වේගයේ සිඳනකොට ඒ සියල්ලටම පවතින්න බැරි වෙනවා. එනිසා මේ ධර්මයෝ ඔවුනෝන් මත යැපෙන්නේ. එකක් බිඳෙනකොට අනිත් කෙනත් බිඳාස වෙනවා බිඳෙනවා. මෙන්න මෙහෙම තේරුම් ගන්නකොට අර කියපු ආත්ම සංඥාව නැති වෙලා යනවා යටපත් වෙලා යනවා මුලින්ම කරේ ගති ලක්ෂණ දකින්න එක. එතකොට තුන්වෙනිය නැහැ. ඊළඟට මේ ධර්මයෝ හේතුන් නිසා හටගත්තේ. නිකන් නෙවෙයි. මොකද්ද වැදගත්ම හේතුව? මුලින්ම මේ භවයේ මේ නාම රූප දෙක හටගත්තේ පූර්ව භවෙහි නාම પરම්පරාවක් හේතු කරගෙන. කර්මයේ හේතු කරගෙන කියන අවබෝධයට එන්න පුළුවන් වෙනවා. ඒක මම විස්තර කරන්න යන්නේ දීර්ඝව. කරන්නකොත් ගොඩාක් වෙලා යන දෙයක් සායකට ලොකු පදනමක් තියෙන්නට ඕනේ දැනුම. ස්කෙටියෙන් කිව්වොත් නාම ධර්ම අරමුණු ගන්නවා රූප ධර්ම අරමුණු ගන්නේ නැහැ කියලා දෙකට බෙදුනට පස්සේ මේ නාමේ රූපේ මේ හත් අපි පෙන්න වගේ පෙපෙන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා තේරෙනවා. ඒක වෙනම ධර්මයක්. රූපේ ක්‍රියාවලියක් නෙවෙයි. එවන් වූ ධර්මයක් මේ රූපේ තුලින් හටගන්නට බෑ. ඒක අලුතෙන් හටගන්නට බෑ කියන එක තේරෙන්න පටන් ගන්නවා. එතකොට තේරෙනවා මේක අනිවාර්යෙන් මේක પરම්පරාව. මොකද ඒ වෙනකොට දන්නවා මේ නාමය ඉපදෙනවා බිඳෙනවා ඉපදෙනවා බිඳෙනවා. මෙන්න පළවෙනි නාමයට කලින් තාමක් කරේ නාමයක් තිබිලා තියෙන්නට ඕනේ. ඒක මව් කුසේ වෙන්නට බෑනේ. මොකද මේ මව් මවත් ඉපදෙන තව මව් කුසකනේ. ඉතින් මේක ඊට කලින් තැනක තියෙන්නට ඕනේ. තනින් තැනක ඉඳන් ආ પરම්පරාවක් තියෙනව නෙවෙයි. ඒතර තිබුණා නෙවෙයි. પરම්පරාවක් තිබිලා තියෙනවා. මේකට සම්බන්ධයක් තිබිය යුතුයි කියන ප්‍රත්‍යක්ෂ දර්ශනය. ඔහුට එන්නට පටන් ගන්නවා. ඒ වෙලාවේදී මෙතන සත්‍යේ පුද්ගලයෙක් නැහැ. නාම රූප પરම්පරාවක් තමයි දිගින් දිගට දිගින් දිගට පවතින්නේ කියන අවබෝධය එනවා. හේතු නිසායි නාම රූපේ පවතිනවා කියන අවබෝධය පැමිණෙනවා. එදාට පෙර භවයේ පසු භවයේ සහ භවෙන් භවයට ආත්මය යනවා දිගට සැකය දුර වෙලා යනවා. විචිකිච්ඡාව කොහොමද මේ ගති ස්වභාව ටික හටගත්තේ? සත්‍ය පුද්ගලයේ නොවිච්ච ගති ස්වභාව ටික හටගත්තේ. ඒක මරණින් මත්තේ ගති ස්වභාව සම්නනවා නෙවෙයි. හේතු ඇති කල්ලි මේක දිගින් දිකට යනවා කියන අවබෝධයට. ඒකට තමයි විචිකිච්ඡාව දුරු කරනවා කියන්නේ. අපි කියනවා සාමාන්‍යයෙන් කාංකා විතරණ විසුද්ධිය. කාංකා විතරණ විසුද්ධිය කියන්නේ විචිකිච්ඡාව තරණය කිරීම. ඒකට හේතුවට කියනවා ප්‍රත්‍ය පරිග්‍රහය. මේ දෙකක්. ප්‍රත්‍ය පරිග්‍රහය හේතු කරගෙන කාංකාව විතරණය කරනවා. කාංකාව තරණය කරනවා. පච්චේ පරිග්‍රහය හේතු කරගෙන කාංකාව තරණය කරනවා. පච්චේ පරිග්‍රහය කංකා විතරේ සමාන නැහැ. සැකය ඉක්මවනවා. මොකද අර ධර්ම ටිකේ හේතු ටික පච්චේ පරිග්‍රහය කියලා කියන්නේ හේතු බලනවා. මොන මොන නිසාද මේ සතර මහා ධාතුව නාම රූප ටික හටගත්තේ කියලා. ඒක කලින් භවයක තිබිච්ච නාම પરම්පරාවන්
මුල් කරගෙන භව පරම්පරා නාම ටික මුල් කරගෙන තමයි මේක හටගන්නේ කියලා තේරෙන්න පටන් ගන්නවා. ප්‍රධාන වශයෙන් කර්මය, අවිද්‍යාව, තෘෂ්ණාව. අන්න බලන්න ලෝක සත්‍යයේ මේ දැන් තියෙන එක තේරුම් අරගෙන ඒක ඉදිරියට පසුපසට දැන් තවත් හේතු තියෙනවනම් මේ භවයේ තවත් ඉදිරියට හටගන්නවා කියලා තේරෙනවා. මේ භවයෙන් අන්නේව කලින් භවස අනාගත භව වලටත් මේ ඥානෙ විහිදෙනවා. දැන් මුලින් පටන් ගත්තේ මේ භවයේ තිබිච්ච ගති ස්වභාව තේරුම් අරගෙන මෙතන සත්වේ පුද්ගලෙන්නේ නැහැ කියලා ඉතලා. ඒ වගේ මේ ධර්ම ටික කොහොමද પરම්පරා වශයෙන් මේ භවයෙන් කලින් දැන් පැවතගෙන ආවේ ඉදිරියට පවතින්නේ කියලා තේරෙන්න පටන් ගන්න. අන්න සත්‍යෙට ලං වෙනවා. ඉතින් මේ මොකක්වත් කරන්නට බෑනේ. සත්වේ පුද්ගලයේ ආත්මයක් ඉන්නවා කියලා හිතන් හිටියොත්. නිසා දෘෂ්ටිය තමයි ලොකුම බාධක. විචිකිච්ඡාව දුරු වෙනවා මේ විදිහට ප්‍රත්‍ය පරිග්‍රහ කරමු. ඊළඟට ඒ ධර්මයෝ ඉපදෙනවා බිඳෙනවා, ඉපදෙනවා බිඳෙනවා, ඇති වෙනවා නැති වෙනවා කියලා දකින්න පටන් ගන්නවා. එහෙනම් උදේවය ඥානය කියලා. එතකොට තේරෙනවා විශේෂයෙන්ම මෙතන මේ ජීවිත කාලයේ මුළුල්ලේ නොවෙනස්ව හිටපු කෙනෙක් නැහැ. ඉපදෙන බිඳෙන, ඉපදෙන බිඳෙන ධර්ම પરම්පරාවත් තමයි මේ යන්නේ. අර සාරය නැහැ කියලා දෙන්න පටන් ගන්නවා. අන්න සාර ජීව දෘෂ්ටිය කියලා කියන්නේ ඒකට. ඒ සාරය නොවෙනස් වෙන සාරය පවතිනට ක්‍රමයක් නැහැ. ඉපදෙන බිඳෙන ධර්ම ටිකක්. ඉපදෙන බිඳෙන ධර්ම ටිකක් නම් අර කීතපු සාරයකුත් නැතිනම් නානා දුක් ගෙන දෙනවා නම් මේකට සැපයක් කියන්නේ කවුද? දුකක්. දුක් ගොඩක්. යමක් දුකම නම් ගේන්නේ සාරයකුත් නැවෙන මොහොතින් මොහොත බිඳෙනවා නම් ඒකේ අර සාර ගතිය නැහැ. වසඟේ පවතිනවා කියන ගතිය නැහැ. තමන්ට ඕන ඕන විදිහට හසිරෙනවා හසුරනවා කියන ගතිය නැහැ. හේතුඵල නිසා නම් පවතින්නේ. මේ සියලු ලක්ෂණ බැලුවම තමයි මෙතන ආත්මයක් නැහැ. මේක අනාත්මයි. මේක අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන ගැඹුරු දර්ශනයට එන්න පටන් ගන්නවා. ඒකද කියනවා අපි පටිපදා ඥාන දර්ශන විසුද්ධියට ප්‍රවේශ වෙනවා. ඊළඟට මේක දිගටම බලාගෙන බලාගෙන යනකොට ගැඹුරින් තේරෙන්න පටන් ගන්නවා. තුන් ලෝක ධාතුවේ කොහේ ඉපදුණත් තියෙන්නේ මේ නාම රූප දෙකයි. ඒ නාම රූප දෙක හේතුන් නිසා හටගන්නේ. හටගත් ධර්මයෝ ඉපදෙනවා බිඳෙනවා, ඉපදෙනවා බිඳෙනවා, પરම්පරා වශයෙන් පවතිනවා, දුක් උපදවනවා, වසඟේ නැහැ. අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා තේරෙන්න පටන් ගන්නවා. ඒක ලෝක සත්‍ය අවබෝධ කරගන්න හැටි. ඒ සියල්ලෙම මුල ආත්ම දෘෂ්ටි යටපත් කරගෙන. ඊට පස්සේ තේරෙන්න පටන් ගන්නවා මේ හේතු ඇති කල්හි මේ නාම රූපේ නැවත නැවත උපදින්න පුළුවන්. ඉපදී හැකි බවක් තියෙනවා. ඉපදී හැකි බව ඒක ධර්මතාවයක් නෙවෙයි. ඒක හේතුන් සතු ගුණයක්. මේ ඉපදී හැකි භව තියෙන තාක්කල් දුකින් මිදී නෑ. ඒක අනුත්පන්න ධර්ම කියලා. ඉපදී හැකි බව, ධර්මයන්ගේ ඉපදී හැකි බව, අනුත්පන්න උත්පාදය. මේ කියන යම් හේකින් අපි හේතු ටික දැන් නිරුද්ධ කරොත් ඒ ඉපදිය හැකි ධර්මයන්ගෙන් මිදෙනවා. ඉපදිය හැකි භවෙන් අපි මිදෙනවා. ඒ ධර්ම නූපදී යනවා. අන්න මේ විමුක්තියට කියනවා නිර්වාණ ධාතු. ඒක අසංකත ධර්මයක්. සත්‍ය වශයෙන් පවතින ධර්මයක්. ඒකට ප්‍රතිපදාව තමයි මේ විදිහට ධර්ම ශ්‍රවණය කරලා සීලයක පිහිටලා සමාධියක් ඇති කරගෙන ඉගෙනගත් ධර්මයේ ගැඹුරින් විමසලා සම්මා දිට්ඨි සම්මා සංකප්ප ඉස්සලම ධර්මයේ ඉගෙන ගන්න ඕනේ, විමසන්නට ඕනේ, නුවණින් විතර්ක කරන්නට ඕනේ. ඊට පස්සේ තේරුම් අරගෙන සීලයක පිහිටනවා. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ඊළඟ සම්මා වායාම සම්මා සති සම්මා සමාධියෙන් යම් සමාධිමත් භාවයක් ඇති කරගෙන නැවත සම්මා දිට්ඨි විදර්ශනා ප්‍රඥාවෙන් සම්මා සංකප්පයෙන් නානා ක්‍රම වලට පරමාර්ථ ධර්මය අනිත්‍ය ලෙස, දුක්ඛ ලෙස, අනාත්ම ලෙස, ගණ්ඩ ලෙස, රෝග ලෙස, සල්ල ලෙස බලනවා විතර්කයෙන් සම්මා සංකප්පයෙන්. ඒතර ප්‍රඥාව එන්නේ වැඩෙනවා, සම්මා දිට්ඨිය වර්ධනය වෙනවා. දවස් ඊට පස්සේ තේරුම් ගන්නවා මේක මහ දුක් ගොඩක්. මෙහි නැවැත්ම තමයි ඒකායන සැපේ නිර්වාණ ධාතුව කියලා ප්‍රියතා බෝධිට එනකොට මේ නාම රූප ධර්මයෝ ආත්මයක් ලෙස හදාගෙන හිටපු දෘෂ්ටිය, මේ නාම රූප ධර්මයෝ සත්වයක් කියලා හිතන් හිටපු මෝහය, සත්‍යාවෙච්චේ නාම රූප ධර්මයන්ට ඇලීම වෙච්ච තෘෂ්ණාව, මෙන්න මේ කියන මුල් ටික ප්‍රධාන ධර්ම ටික විනාශ වෙලා යනවා. එතකොට අපි සංසාර දුකෙන් මිදීමටපත් වෙනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු
loka satya. Te loka satya abhodha karagannata tiyena lokuma badakaya atma drushtiye. E atma drushtiye duru karagannata nam apa visin me wage dharmaya shravane karala e dharmaya manasikara karala dharmaya hite daragena e daragatta dharmaya prayogika vashayen avabodha karagannata manasikara karamin idiriyata yayutui. Etakota apita kramanukoola me gamana yaganna puluwan. Meka para karanna puluwan deyak nemei. Namuth api me gamana issala therum aragena haki hama mohotakama igena gatta nama rupiyo therum gatta nama rupa lesa balannata utsahath wenata ona. E sandaha honda dharmajnanayak athi karaganna dharmajnanaya athi wenna obata meka pahasuwen karagannata puluwan wenawa. Maha Sangharatne minun ashirwada karno inna avul tengmaling Nana karagane Sabhitiyo vivajjanto sabharogo vinasato Mate bhavat nantarayo suki dhighayuko bhava Abhivadhana silis nichang buddha pachayino Chantaro dhamma vaddanti ayuvanno sukambalam Ayurarogya sampatti sagga sampatti mevache Atho nibbana sampatti iminate samijjatu. Oh.